නිදහස ලබලා 76 වෙනි වසර සමරනවා. ජනතාවට තහනම් භූමියක් කරලා හමුදා පෙළපාලි පවත්වලා ගුවන් කරණම් ගහලා පැරිසුට් සම්දර්ශන පෙන්නලා කෝටි 20ක් වියදම් කරලා නිදහස් සමරුවක් පවත්වනවා. ඔවුන් නිදහස ලබා ගත්තා කියලා භුක්ති විඳිනවා. අපි නිදහස ලබා ගන්නේ කොහොමද කියලා කතා කරනවා. ද අපි කවුරුත් දන්නවා අපිට අවුරුද්දකට කලින් තමයි ඉන්දියාවට නිදහස ලැබුණේ. ඉන්දියාව අද ඔවුන්ගේ නිදහස සමරන්නේ කොහොමද? සඳ තරණය කරපු පස්වෙනි රාජ්‍ය ලෙස නේද? සඳ තරණය කරපු රාජ්‍යයක් ලෙස. ඔවුන් නිදහස සමරන්නේ ලෝකේ විශාලතම ආර්ථිකයක් නිර්මාණය කරගත්තු රාජ්‍යයක් ලෙස. ඔවුන් නිදහස සමරනවා මෑතකදී ගුවන් යාන ලෝක ඉතිහාසයේ වැඩිම ගුවන් යාන ඇනුමක් කරලද රාජ්‍යයක් ලෙස. ගුවන් යාන 500ක් ඔවුන් ඇනුම් කරලා තිබෙනවා. අපේ යාලංකයකටම තියෙන 21යි. අලුතෙන් ඕඩර් එකක් දෙනවා ගුවන් යාන 500ක් මිලදා ගන්න. ලෝක ඉතිහාසයේම එක විට ඉදිරිපත් කළද වැඩිම ගුවන් ඇනුම ඔවුන් ඉදිරිපත් කළා තිබෙනවා. ඔවුන් ආර්ථිකයේ විද්‍යාවේ ජාතික සමගියෙත් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. අපි ණය ගෙවා ගන්න බැරි වුණු ජාතිය මා දැක්ක ඉන්දියාව සලසුම් හදලා තිබෙනවා. 2030 වෙනකොට ඔවුන්ගේ සියලුම දුම්රිය සේවාවන් සියලුම දුම්රිය විදුලියෙන් දුවන දුම්රිය බවට පරිවර්තනය කරනවා කියලා 2030 දී. එනිසා මේ දවස්වල ඩීසල් වලින් තියෙන දුම්රිය එන්ජින් ගලවනවා. අපි ඒ එන්ජින් ගිහිල්ලා අරගෙන එනවා. අපිට නිකන් දෙනවා අරයන් යන්න මේව කියලා. මන්දක මාධ්‍ය වාර්තා කළ තුන ඒ වගේ ඉන්නත් 65ක් යනවා කියලා. අපි එහෙම ජාතිය. ඒතර අපිට වඩා අවුරුද්දකට කලින් නිදහස ලබාගත්තු ඉන්දියාවේ එහෙම වෙන්නත් අවුරුද්දකට පස්සේ නිදහස ලබාගත්තු අපේ රට මෙහෙම වෙන්නත් හේතුව මොකක්ද? අද මම හිතන්නේ අපි ගැඹුරින් කල්පනා කරන්න ඕන මේක. ඉන්දියාව විද්‍යාවෙත් තාක්ෂණීත් ආර්ථිකීත් විශාල පරිවර්තනයක් ඇති කරනකොට ලංකාව මෙවැනි රාජ්‍යයක් බවට පත්ුනේ ඇයි? සාමාන්‍ය නිදහස සමරනකොට අපිට කොච්චර ජාතික අභිමානයක් එන්න ඕනද? සාමාන්‍ය නිදහසක් නෙමෙයි අපි සමරන්නේ. බටේර රාජ්‍යන්ට අපි 1505 ඉඳන් ආසන්න වශයෙන් ගත්තොත් අවුරුදු 450ක් කවරෝ බටේර ජාතිකගේ බලපෑමකට අපි යටත් වෙලාද? ස්වල්ප කාලයක් අවුරුදු 450ක් 1505 ඉඳන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි බටේර රාජ්‍යන්ගේ බලපෑමට අපි යටත් වෙලා තිබුණා. අවුරුදු 450ක බටේර ආධිපත්‍යිනු අවුරුදු 133ක ඍජු යටත් විජිත වාදීනු අපි නිදහස ලබනවා. අපිට කොච්චර ආඩම්බරයක් වෙන්න පාදේ දිනේ, කොච්චර ජාතික හැඟීමක් ඇති කරන්න පාදේ දිනේ, කොච්චර නව ජාතික පිබිදීමක් ඇති කරන්න පාදේ දිනේ. හැබැයි ඔබ කාට හෝ කෙනෙකුට ඒ දිනේ සාඩම්බරෙන් සැඹරිය යුතු දිනයක් ලෙස හදවතට දැනෙනවද? කොඩියක් දාන්න කිව්වාම රජයේ කාර්යාලවල කොඩියක් එසවෙනවා චක්‍රලේඛනිය නිසා. ජාතික ගීය කියලා සීරුවෙන් ඉන්න කියනකොට රජයේ කාර්යාලවල ජාතික ගීය කියලා සීරුවෙන් ඉන්නවා චක්‍රලේඛයක් නිසා. වෙන මොකුත් නෙවෙයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා රාජ්‍ය ඇතුළ චක්‍රලේඛනයක් කියලා තියෙනවා. එතකොට දැන් අපි නිදහස සමරන්නේ, නිදහස පිළිබඳ ආත්ම අභිමානී, නිදහස පිළිබඳ ජාතික හැඟුම අපිට ගෙන දෙන්නේ මොකෙන්ද? චක්‍රලේඛනිය. මම දැක්ක කේලිය රඹුක්වැල්ල බන්ධනාගාරයට ගෙනියන බස් එක. ඒ බස් එක ජාතික කොඩියක් දැම්ම චක්‍රලේඛනිය. හරි, එතකොට බන්ධනාගාරයට ගෙනියන බස් එකේ ජාතික කොඩියක් ඇතුලේ හොරා කපේම තියෙන. එතන අපිට මේ නිදහස ලැබීම පිළිබඳව විශාල ආඩම්බරය, විශාල ජාතික හැඟීමක්, ඉදිරිය පිළිබඳ නැව ජාතික සිතීමක් අපිට හදවතට දැනෙන්නේ තියෙයි. අපිට නිදහස ලබා ගත්තාට පසු අවුරුදු 76ක ඉතිහාසය සමත් වී නැ අපේ රටේ ජාතික අභිලාෂයන් සහ ජාතික අරමුණු සාක්ෂාත් කරගන්න. අපිට බැරි වුණා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුළු ලෝක ආධිපත්‍ය දරන රටවල් අප වෙත එල්ල කොට තිබෙන ආර්ථික හෝ දේශපාලන වට්ටෝරුවෙන් ඇත්තටම අපිට නිදහස ලබා ගන්න බැරි වුණා. හිතන්න, ඒ කියන්නේ මේ රට ජාතිය මන්මුලාවකට කැඳවලා මොකද කරේ? අතීත කාමීත්වය අපි හිර කරා. අන්න අපි 76 වසරක් ගිහිල්ලත් අපිට අතීත කාමීත්වෙන් නිදහස් වෙන්න බැරි වුණා. ඒ නිසා නිදහස 76ක් සපුරනකොට අපිට ඇඟට දැනින්නේ දැනෙනවද? නිදහස ලැබනකොට ඒක මොනතරම් අපිට අමානන්දන අමානන්දනයට පත් කරන, මොනතරම් අපිට හැඟීමක් ඇති කරන, මොනතරම් ජාතික පිබිදීමක් ඇති කරන දිනයක් වෙන්න ඕනද?
අපිට එහෙම දැනෙන්නේ හැඟීමක් ඇති කරන්නේ නැහැ. අපිට ඇති කරන්නේ මොකක්ද? අපිට ඇති කරන්නේ අපරාධයක් ඇති කරන්නේ නැද්ද? මුදල් නාස්තිය පරිසුට්ට වල පුහුණු ලබන තරුණයන් වැටිලා අතපය කඩා ගන්නවා කියලා හිතන දෙයක්. එහෙම නේද හිතන්නේ? පොදු ජනතාවට තහනම්. තහනම් කලාපයක් නිදහස් උත්සවය. ඒ කියන්නේ බැරියර් දාලා නිදහස් උත්සවයක් සමරන. ඒ කියන්නේ ජනතාවට අයිති නිදහසක් නෙවෙයි ඒගොල්ලන්ට අයිති නිදහසක්. ජනතාවට රටට නිදහසක්පත් කරගන්න අසමත් වුණා අදත්. මේ පෙරණි අසාර්ථක අතීත කාමීත්වයේ මත ඉන්න අතීතය ගැන දොඩ එහි ශාස්ත්‍රීයත්වය ගැන නිරන්තර විරාජමාන දොඩවමින් ඒක මත යැපෙන ජාතියක් වෙනුවට ලෝකයේ ඇතිවන නව තාක්ෂණයේ නව වර්ධනය ඉලක්ක කරගත්තු නව ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීමේ දිශාවට අපේ රට පරිවර්තනය කරන්න උනකම තිබෙනවා. ඕන නැද්ද? මේක සාමාන්‍ය කාර්යයක් මම කියන්නේ මේක සාමාන්‍ය කාර්යයක් නෙවෙයි. හොරා අල්ලන්න අල්ලමු මේක පොඩි වැඩක්. ඒක ලොකු වැඩක් නෙවෙයි නෝ ඇල්ලුවි. ලොකු වැඩ නෙවෙයි හුරුවල්ලන එක. නීති ස්ථාපිත කරන එක ලොකු වැඩ නෙවෙයි. අපරාධ නතර කරන එක ලොකු වැඩ නෙවෙයි. මද්රව්‍ය නතර කරන එක ලොකු වැඩ නෙවෙයි. ලොකු වැඩේ මොකක්ද? අපේ රට කොයි දිශාවට ගෙන යන්නේ කියලා දැක්ම හදන එක. මොකද්ද අපේ පාර? ඉන්දියාවට තිබුණ පාර, ජපානයට තිබුණ පාර, චීනයට තිබුණ පාර, වියට්නාම්යට තිබුණ පාර, දකුණු කොරියාවට තිබුණ පාර. මේ හැම රටක්ම 20 වෙනි සියවසේ තමන්ගේ පාර හොයාගත්තා. අද 21 වෙනි සියවසේ ජයකෙහෙළි නම් වුණා. දකුණු කොරියාව 20 වෙනි සියවසේ ජයකෙහෙළි නම් වුණා. වියට්නාමයේ, චීනයේ, ඉන්දියාව ලෝකෙ මුළු ආර්ථිකයම ආසියාව දිශාවට කරකැවෙමින් තිබෙනවා. බටහිර තිබුණු ආර්ථිකය අද ආසියාව කේන්ද්‍ර කරගෙන එනමු. එහි මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, චීනය, වියට්නාමය, ඉන්දියාව ඉතා උටින් ඉලනවා ආර්ථිකයේ මේ දිශාවට හරවලා තියෙන ලෝකී. ලෝක ගෝලෙ කරකවලා තියෙන ආසියාවට. පදනම දැම්මේ කවද? පදනම දැම්මේ 20 වෙනි සියවසේ. පහුගිය සියවසේ තමයි තමන්ගේ රට තමන්ගේ ජාතිය කොහටද ගෙන යන්න ඕන කියන අත්විවරම ලිවි. අපි 20 වෙනි සියවස අහිමි කරගත්තු ජාතිය. 20 වෙනි සියවස මිස් කරගත්තු ජාතිය. එනිසා මොකද සිදුවී තිබෙන්නේ? අපිට නිසි ආර්ථික දැක්මකට නිසි සමාජ චින්තනයකට අපේ රට ගෙනිච්ච ගෙන නොයා මේ වැරද්දට අපි අද රටක් ජාතියකට වන්දි ගෙවමු. දැන් අපි යෝජනා කරන්න මෙන්න මේකෙ මිදෙමු. අපි ලෑස්ති ආරම්භය අධ්‍යාපන අධ්‍යාපනයේ සෞඛ්‍ය ආහාර සියලු ප්‍රවේශයන්ට සහතික කරනවා පටන් ගන්නකොට බය වෙන්න. ඉගෙන ගන්න නැතුව ආර්ථික වර්ධනය ගැන රනිල් කියනවා දරුවෝ ඉස්කෝලේ යන්නේ නැහැ ආර්ථිකය හොඳයි කියනවා. ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ කියනවා ආර්ථිකය හොඳයි කියනවා. මිනිස්සුන්ට කණ්ඩ නැහැ කියනවා ආර්ථිකය හොඳයි කියනවා. මිනිස්සුන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන ආර්ථිකයෙන් ඇති පළක් නැහැ. පළමු කොටම අපි අධ්‍යාපනයේ සෞඛ්‍ය ආහාර ප්‍රවේශයන්ට සහතික කරනවා. ඒක බේස් එක. අපේ රට නව පිබිදීමේ යුගයකට ආරම්භ කරනවා. අපි දශකයකට ආසන්න කාලයක් පහු වෙලා හරි ඉන්දියාව 47 ගත්තු පියවර අපි ගන්න ඕන. ඔබට ජවයක් තිබෙනවා, ඔබට ධෛර්යය තිබෙනවා, ඔබට වීරිය තිබෙනවා, ඔබ තීන්දුවක් ගත්තොත් ඔබේ ජීවිත කාලය ඔප්පු කරලා තිබෙනවා. ඒ තීන්දුව ජයග්‍රහණයෙන් කෙලවර කර බව ඔබ මේ ජයග්‍රහයි මාවතේ ප්‍රධානම කොටස් කරුවෙක්, ප්‍රධානම පංගු කරුවෙක්. අන්නේ සහාය ජාතික ජන බලවේගයට ලබා දෙන්න. ඒ වීරිය ධෛර්යය ජාතික ජන බලවේගයට ලබා දෙන්න. අපි ඔක්කොම එකතු වෙලා අපේ රට නව මාවතකට යොමු කරමු. අපේ රටට නව පුනරුද්වේ යුගයක් ආරම්භ කරමු. ඒ වෙනුවෙන් සිළු දිනට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.